සාමාන්‍යයෙන් අලුත්ම රොකට් එකක් හඳුන්වා දෙද්දී ඒකේ පළවෙනිම මෙහෙයුමේදී ගොඩක් වටින අභ්‍යවකාශයානයක් යවන්නේ නැහැ. ඒකට හේතුව පළවෙනි දියත් කිරීම නිසා රොකට්ුවේ ගැටලුවක් මතුවෙලා මෙහෙයුම අසාර්ථක වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. හැබැයි ඇමරිකාවේ එක රොකට් නිෂ්පාදන සමාගමක් තියෙනවා. එයාලගේ කිසිම රොකට් දියත් කිරීමක් අසාර්ථක වෙලා නැහැ. ඒ නිසාම එයාලගේ අලුත්ම රොකට් එකේ පළවෙනි දියත් කිරීමේදීම හන්දට ගොඩබහින අභ්‍යවකාශ යානයක් යවන්න ඒ යානයේ අයිතිකරුවන් පසුබට වුණේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ යුනයිටඩ් ලොන්ච් ඇලයන්ස් සමාගමේ වල්කන් රොකට් එක ගැන. 21 වන සියවස ආරම්භ වෙද්දී ඇමරිකාවේ වාණිජ රොකට් ගැන බැලුවොත් අදට වඩා ගොඩක් වෙනස් තත්ත්වයක් තිබුණේ. 60 දශකයේ තිබුණු රොකට් නිෂ්පාදන සමාගම් එකින් එක ලොකු සමාගම් වලින් මිලදීගෙන අන්තිමට ඉතුරු වෙලා තිබුණේ Boeing, Northrop Grumman සහ Lockheed Martin කියන සමාගම් තුන විතරයි. කන්වේයර් සමාගම පටන් ගත්ත ඇට්ලස් රොකට් පෙළපත Lockheed Martin සමාගමට අයිති වෙද්දී Martin සමාගම පටන් ගත්ත Titan රොකට් පෙළපත නිතැතින්ම Lockheed Martin සමාගමට අයිති වෙලා තිබුණේ. ඒ අතරින් වියදම වැඩි Titan රොකට් පෙළපත නවත්තලා දාන්න Lockheed Martin සමාගම තීරණය කළා. Douglas සමාගම ආරම්භ කරපු Delta රොකට් පෙළපත Boeing සමාගමට අයිති වුණා. Titan රොකට් වල අවසානයත් එක්ක Delta සහ Atlas රොකට් තමයි ඇමරිකාවේ ඉතුරු වෙලා තිබුණේ. මේ කාලේ ඇමරිකානු ආරක්ෂක අංශය ඔවුන්ගේ චන්ද්‍රිකා දියත් කරන්න බලවත් රොකට් දෙකක් සංවර්ධනය කරන්න මේ සමාගම් දෙකට මුදල් ලබා දෙනවා. Evolved Expendable Launch Vehicle කියලා හඳුන්වන මේ වැඩසටහන යටතේ තමයි Boeing සමාගමේ Delta 4 සහ Lockheed Martin සමාගමේ Atlas 5 කියන රොකට් ලෝකෙට ලැබෙන්නේ. හැබැයි මේ රොකට් වෙළඳපළට එකතු වුණාට මේ වගේ මිල ගොඩක් වැඩි නිසා යුරෝපයේ Ariane, චීනයේ Long March, රුසියාවේ Soyuz සහ Proton වගේ රොකට් එක තරඟ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා Atlas 5 සහ Delta 4 රොකට් වලට ගොඩක් වෙලාවට ලැබුණේ ඇමරිකාවේ ආරක්ෂක අංශයේ චන්ද්‍රිකා සහ NASA ආයතනයේ අභ්‍යවකාශ යාන දියත් කිරීමේ කොන්ත්‍රාත්තු විතරයි. ඉතින් මේ කාලේ තමයි Lockheed Martin සමාගමේ බුද්ධිමේ දේපල විදියට තිබුණු තාක්ෂණික තොරතුරු වගයක් Boeing සමාගම හොරකම් කළා කියලා නඩුවක් දාන්නේ. ඉතින් මේ නඩුවෙන් Boeing සමාගම පැරදුනොත් ඔවුන්ගේ රොකට් දියත් කිරීම උනත් නවත්වන්න අධිකරණයෙන් නියෝග ලැබෙන්න පුළුවන්. ආරක්ෂක අංශයට හැම වෙලෙම තමන්ගේ චන්ද්‍රිකා දියත් කරන්න රොකට් දෙකක් තියාගන්න අවශ්‍යයි. මොකද එකක ගැටලුවක් මතු වුනොත් අනිත් එක තියෙන නිසා. ඒ නිසා මේ නීතිමය ගැටලුව විසඳන්න ඇමරිකාවේ ආරක්ෂක අංශය මැදිහත් වුණා. මැදිහත් වෙලා කරපු දේ තමයි Lockheed Martin සමාගමේ රොකට් නිෂ්පාදන අංශයයි Boeing සමාගමේ රොකට් නිෂ්පාදන අංශයයි එකතු කරලා මව සමාගම් දෙකට 50-50 අයිති වෙන්න අලුත් සමාගම නිර්මාණය කරපු එක. ඒක තමයි United Launch Alliance. 2006 දෙසැම්බර් පළවෙනිදා ආරම්භ කරපු මේ සමාගම අවුරුදු 10ක් විතර ඇමරිකාවේ රොකට් දියත් කිරීම ක්ෂේත්‍රයේ ඒකාධිකාරයක් පවත්වාගෙන හිටියා. 2013 දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ආරක්ෂක අංශයෙන් වෙළඳපළ තරඟ කිරීමකට යොමු කරන්නේ නැතුව කෙලින්ම ULA සමාගමට රොකට් දියත් කිරීම 28ක් සඳහා ඩොලර් බිලියන 11ක කොන්ත්‍රාත්තුව ලබා දුන්නා. කොන්ත්‍රාත්තුවකට තරඟ කරලා ඒක දිනා ගන්න එක දෙයක්. හැබැයි කිසිම තරඟ කිරීමකට භාජනය කරන්නේ නැතුව කොන්ත්‍රාත්තුව ලබා දෙන එක ධනවාදී ආර්ථිකයක හොඳ ලක්ෂණයක් විදිහට සලකන්නේ නැහැ. ඒ නිසා ඇමරිකාවේ තවත් රොකට් සමාගමක් මේකට විරුද්ධව නඩුවක් දානවා. And frankly, if our rockets are good enough for NASA, why are they not good enough for the Air Force? It doesn't make sense. ඉතින් මේ නඩුවේ අවසානයට වෙන්නේ ඇමරිකානු ආරක්ෂක අංශය සහ SpaceX සමාගම එකඟතාවයකට ඇවිත් නීතිමය ගැටලුව පැත්තකින් තියන එක. ඒ අනුව SpaceX සමාගමට ආරක්ෂක අංශයේ දියත් කිරීම වලට තරඟ කරන්න අවස්ථාව හිමි වෙනවා. කොහොම නමුත් SpaceX සමාගමේ අඩු වියදම් රොකට් වලින් එල්ල වෙන තරඟයේ එක්ක ULA සමාගමේ දැවැන්ත වෙනසක් අවශ්‍ය බව වැටහුණු නිසා සමාගමේ ආරම්භයේ ඉඳන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෙන මයිකල් ගෑස් ඉල්ලා අස්සුණා. ඒ තනතුරට පත් උනේ අභ්‍යවකාශ ශාස්ත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙක් විදිහට සලකන රොකට් කවුබෝයි. ඒ කියන්නේ සැල්වෙස්ටර් බ්‍රූනෝ. නැත්නම් අපි හැමෝම දන්න ටෝරි බ්‍රූනෝ. ඔහුගේ පෞද්ගලික අදහස වුණේ සමාගම බංකොලොත් නොවි තියාගන්න ගොඩක් අමාරුයි කියලා. නමුත් එහෙමයි කියලා ඔහු නිකන් හිටියේ නෑ. ඔහුගේ පළවෙනි කාර්යය වුණේ වියදම වැඩි Delta 4 සහ Atlas 5 රොකට් භාවිතයෙන් ඉවත් කරන ගමන් ඒ දෙකටම වඩා බලවත් නමුත් වියදම අඩු අලුත්ම රොකට්ටුවක් සංවර්ධනය කරන එක.
ඒකේ ප්‍රතිඵලය තමයි වල්කන්. මේක මීටර 5.4ක විස්කම්භයක් තියෙන අධිර දෙකේ රොකට්ටුවක්. පළමු අධිරේ භාවිත කරන්නේ බ්ලූ ඔරිජින් සමාගම සංවර්ධනය කරපු BE4 රොකට් එන්ජින් දෙකක්. ද්‍රව මීතෙන් සහ ද්‍රව ඔක්සිජන් දහනය කරන මේ රොකට් එන්ජිමකින් නිව්ටන් මිලියන 2.4ක පමණ තෙරපුම් බලයක් උත්පාදනය කරනවා. මේ රොකට් එන්ජිම ඔක්සිඩයිසරිච් ස්ටේජ් කම්බෂන් වර්ගයේ රොකට් එන්ජිමක්. වල්කන් රොකට්ටුවේ දෙවන අධිර වෙන්නේ දශක 6ක් පුරාවට භාවිත කරන සෙන්ටෝර් රොකට් අධිරේ අලුත්ම සංස්කරණය. සෙන්ටෝර් 5 කියලා හඳුන්වන මේක සුපුරුදු විදියටම ප්‍රෙෂර් ස්ටෙබලයිස් ටැංකිය වලින් හදලා තියෙන්නේ. එරෝජෙට් රොකට් ඩයින් සමාගමෙන් නිෂ්පාදනය කරන ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් දාහනය කරන RL10 රොකට් එන්ජින් දෙකක් මේකේ තියෙනවා. නිව්ටන් ලක්ෂයක පමණ තෙරපුම් බලයක් උත්පාදනය කරන මේ රොකට් එන්ජිම එක්ස්පෑන්ඩර් වර්ගයේ රොකට් එන්ජිමක්. ගෙනියන අභ්‍යවකාශ යානයේ ස්කන්ධය සහ ඉලක්කගත කක්ෂය අනුව වල්කන් රොකට්ටුවට අමතර බලයක් එකතු කරන්න නෝත්‍රොප් ග්‍රමන් සමාගමෙන් නිෂ්පාදනය කරන GEM-63XL ඝන ඉන්ධන බූස්ටර්ස් පළමු අධිරේ මුල් කොටසේදී භාවිත කරනවා. මේවා එකක්වත් නැතුව දියත් කරන්න පුළුවන්. නැත්නම් බූස්ටර් දෙකක් හතරක් හෝ හයක් සමග රොකට්ටුව දියත් කරන්න පුළුවන්. T-10 9 8 7 6 5 4 3 We have ignition. වල්කන් රොකට් දියත් කරන්න භාවිතා කරන්නේ කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ හමුදා මූලස්ථානයේ ස්පේස් ලොන්ච් කම්ප්ලෙක්ස් 41 පුවරුව. මේකෙන්ම තමයි ඇට්ලස් 5 රොකට් දියත් කරන්නෙත්. ULA සමාගම විසින් වෙනස් ඉන්ධන දෙකක් භාවිතා කරන රොකට් දෙකක් දියත් කරන්න පුළුවන් ආකාරයට මේ දියත් පුවරුව සකස් කළා. මේක සාමාන්‍යයෙන් රොකට් ක්ෂේත්‍රයේ වැඩි දකින්න ලැබෙන දෙයක් නෙමෙයි. ඉතුරු වෙලා තියෙන ඇට්ලස් 5 රොකට් 17ක් දියත් කළාට පස්සේ මේ පුවරුව වල්කන් රොකට් දියත් කරන්න විතරයි භාවිතා කරන්නේ. ඒ වගේම වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා මූලස්ථානයේ මෙච්චර කල් ඇට්ලස් 5 රොකට් දියත් කිරීම වලට යොදාගත්ත ස්ලික් 3E පුවරුව වල්කන් රොකට් දියත් කිරීම වලට යොදා ගන්න නියමිතයි. වල්කන් රොකට්ටුව ෆැල්කන් රොකට් වගේ පළමු අදියර ගොඩබසින ආකාරයට හදපු රොකට්ටුවක් නෙමෙයි. ඒකට හේතුව ULA සමාගම මෙච්චර කල් දියත් කරපු ආරක්ෂක අංශයේ දියත් කිරීම සහ NASA ආයතනයේ ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් තමයි වල්කන් රොකට්ටුවේ වෙළඳපළ ඉලක්කය වෙන්නේ. ඒ නිසා ගොඩබසින්න පුළුවන් පළමු අදියරක් තියෙන රොකට්ටුවක් විදියට මේක හදන්න ටිකක් අමාරුයි. Falcon 9 රොකට්ටුවක පළමු අදියර වෙන්න පැයට කිලෝමීටර් 8000ක වගේ වේගයකදී. නමුත් Falcon රොකට්ටුවේ පළමු අදියර ඊට වඩා ලොකු ප්‍රවේගයකට රොකට්ටුව ත්වරණය කරලා තමයි වෙන්නේ. ඒ නිසා පළමු අදියර වායුගෝලයට ඇතුළු වෙද්දී විනාශ වෙනවා. ඒ වගේම පළමු අදියර ගොඩබැසීම සඳහා ඉන්ධන ඉතුරු කරගන්නවා නම් ඒකෙන් රොකට්ටුවේ හැකියාවන් ටිකක් අඩු වෙනවා. Falcon රොකට්ටුව ඉලක්ක කරන්නේ ඉහළ ශක්තියක් අවශ්‍ය වෙන දියත් කිරීම නිසා එහෙම දෙයක් මේකට ගැලපෙන්නේ නැහැ. කොහොම නමුත් අනාගතයේදී වල්කන් රොකට්ටුවේ පළමු අදියරේ BE4 එන්ජින් දෙක විතරක් නැවත භාවිත කරන්න ULA සමාගම බලාපොරොත්තු වෙනවා. මේකට වුන් භාවිත කරන්නේ ස්මාර්ට් නැත්නම් සෙන්සිබල් මොඩියුලර් ඔටෝනමස් රිටර්න් ටෙක්නොලොජි කියලා හඳුන්වන ක්‍රමය. ඒකෙදි කරන්නේ රොකට්ටුවේ පළමු අදියර වෙන් කළාට පස්සේ පළමු අදියරේ එන්ජින් දෙක අන්තර්ගත වෙන කොටස ටැංගි කොටසෙන් වෙන් වෙනවා. මේ එන්ජින් සම්බන්ධ කොටසට සවි කරලා තියෙනවා පිම්බිය හැකි තාප ආවරණයක්. ඒ කියන්නේ ඉන්ෆ්ලේටබල් හීට් ෂීල්ඩ් එකක්. මේ වගේ තාප ආවරණයක් ටික කාලයකට කලින් ඇට්ලස් 5 රොකට්ටුවකින් පෘථිවි කක්ෂයට යවලා නැවත වායුගෝලයට ඇතුල් කරලා පරීක්ෂා කළා මතකයි නේද? ඉතින් ඒ වගේ තාප ආවරණයකින් BE4 එන්ජින් දෙක වායුගෝලයට ඇතුල් වෙලා පැරෂුට් මගින් සාගරයට ගොඩ බහිනවා. ඊට පස්සේ ඒක නෞකාවකින් නැවත ගොඩබිමට ගෙනත් තවත් රොකට්ටුවකට භාවිත කරන්න පුළුවන්. ජනවාරි 8 වෙනිදා දියත් කරපු පළවෙනි වල්කන් රොකට්ටුවේ ස්මාර්ට් ක්‍රමය භාවිත කළේ නැහැ. ඒක භාවිතයට එන්න තව ටිකක් කල් යනවා. ඒ වගේම සෙන්ටෝර් 5 අධ්‍යයරට පෘථිවි කක්ෂයේදී නැවත ඉන්ධන පුරවලා නැවත භාවිත කරන්න සැලසුමකුත් තියෙනවා. ද්‍රව හයිඩ්‍රජන් භාවිත කරන රොකට් එන්ජින් තියෙන නිසා මේ වගේ නැවත ඉන්ධන පුරවපු රොකට් අධ්‍යයරකින් ඉතාමත් ඉහළ ප්‍රවේගයන්ට අභ්‍යවකාශ යානා යවන්න හැකියාව තියෙනවා. හැබැයි මේක නුදුරු අනාගතයේ වෙයි කියලා නම් හිතන්න අමාරුයි.
ඉතින් යුනයිටඩ් ලෝන් චැලෙන්ජ් සමාගමේ අලුත්ම රොකට් එකේ තාක්ෂණික පැත්ත තමයි අපි ඔය බැලුවේ. මේක රොකට් වෙළඳපළේ සාර්ථකයිද? අතිශයින්ම සාර්ථකයි. පළවෙනි දියත් කිරීමටත් කලින්ම වල්කන් රොකට් දියත් කිරීම 70කට වඩා කොන්ත්‍රාත්තු දිනා ගන්න ULA සමාගම සමත් වෙලා තියෙනවා. වැදගත්ම දෙයක් උනේ 2022 වසරේ ඉඳන් 2027 දක්වා කාලයේ ඇමරිකානු ආරක්ෂක අංශයේ ජාතික ආරක්ෂක අභ්‍යවකාශ දියත් කිරීම කොන්ත්‍රාත්තු වලින් 60%ක්ම දිනාගත්තේ ULA සමාගම. ඉතුරු 40% තමයි SpaceX සමාගමට ලැබුණේ. ඒ වගේම Amazon සමාගමේ කයිප චන්ද්‍රිකා දියත් කිරීම 38ක් වල්කන් රොකට්ටුවට හිමි වුණා. Dream Chaser යානා දියත් කිරීම කිහිපයකුත් මේ වන විට ලැබිලා තියෙනවා. ඉතින් මේ සේරම එක්ක වල්කන් රොකට්ටුව නැවතත් සාර්ථකව ULA සමාගම රොකට් වෙළඳපළේ තරඟකාරයෙක් බවට පත් කරලා ඉවරයි. සාමාන්‍යයෙන් රොකට්ටුවක මංගල දියත් කිරීමේදී ගැටලු මතුවෙන්න පුළුවන් නිසා ගොඩක් වෙලාවට වටිනාකම වැඩි අභ්‍යවකාශ යානයක් ඒකේ යවන්නේ නැහැ. නමුත් ULA සමාගම වල්කන් රොකට්ටුව සංවර්ධනය කරපු ආකාරයට Tamanගේ පෙරිග්‍රීන් යානය චන්ද්‍රයා බලා යවන්න තරම් මේක විශ්වාසනීයයි කියලා ඇස්ට්‍රොබොටික් සමාගම තීරණය කළා. චන්ද්‍රයා බලා යන ගමන් මාර්ගයකට පෙරිග්‍රීන් යානය සාර්ථකව ඇතුල් කරන්න වල්කන් රොකට්ටුවට හැකි වුණා. නමුත් ඊට පස්සේ යානයේ ගැටලුවක් මතුන නිසා යානයට චන්ද්‍රයා මතට ගොඩ බසින්න නම් වෙන්නේ නැහැ. ඒ ගැන අපි වෙනම වීඩියෝ එකකින් බලමු. ඉතින් දැන් යුනයිටඩ් ලොන්ච් ඇලයන්ස් සමාගමට මොකද වෙන්නේ? මගේ ඔක්ටෝබර් ස්කයි Facebook page එක සහ group එක බලන අය නම් දන්නව ඇති ULA සමාගම මිලදී ගන්න දැනටමත් පාර්ශවයන් තුනක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. ඒ Textron, Cerberus සහ Blue Origin. Lockheed Martin සමාගම සහ Boeing සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට තමයි ULA සමාගම විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ විකිණීම ගැන නිල වශයෙන් තොරතුරු ගොඩක් තවම ලැබිලා නැහැ. නමුත් නුදුරු අනාගතයේදී මේ ගැන අපිට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.